ලස්සන වෙන්න අපි හැමෝම කැමතිනේ. ඉතින් දැන් මේ කාලේ ඔන්න ඔබව කැන්ඩියන් හා සැලෝන් සුසි ආයතනය අධිපතිනි ප්‍රවීන් රුපලාවන ශිල්පිනිය සුසිරා රත්නායක මහත්මිය, වගේම අධ්‍යක්ෂික ඉරහඳ මංගල සේවයේ ඉරහඳ වෙදකෙතරේ. අයිබෝන් සුභ දැසනක්. දැන් හැම කෙනෙකුටම දවස සුභ වෙන්නේ, ලස්සන වෙන්නේ අපිට විශ්වාසයක් දැනුනොත් තමයි මගේ දවස හොඳයි, මමත් ලස්සනයි කියන දේ ගැන. අපි දැන් ඔබතුමිය ගොඩක් කලාදී ප්‍රසිද්ධ වෙන්නේ ෆේෂල්ස් වලට, විශේෂයෙන්ම චීන ෆේෂල් වලට. දැන් මේ වගේ ෆේෂල් වලින් රූපලාවන්‍යයේදී වැඩෙන වැඩියෙන්ම දැනෙන්නේ කොයි විදිහටද, සුවිශේෂී විදිහට තමන් ෆේෂල් එකක් කරාට පස්සේ කොයි විදිහටද ලස්සන වෙනවා කියන දේ ගැන? ලස්සන ගැන කතා කරද්දී අපි ගොඩක් වෙලාවට කතා නොකරම බැරි දෙයක් තමයි ෆේෂල් කියන එක. මම විශේෂයෙන්ම මේ චීන පෙම් බියුටි හරහා තමයි ගොඩක් දේවල් හඳුන්වා දීලා තියෙන්නේ මෙතෙක් කල්. එහි විශේෂත්වයක් තියෙනවා. මොකද හේතුව, අපි හැම වෙලාවෙම රූපලාවන්‍ය ගාරයකට ගියත් ඉතින් අපි ලස්සන වෙන්න ඕන කියන එක අපේ මනසේ තියෙන ඇත්ත වශයෙන්. මේක ඕනම කෙනෙකුගේ උපතින්ම තියෙන දෙයක්. ඉතින් ඒ අතරතුර ඉතින් අපිට ගොඩක් වෙලාවට උදව් වෙන්නේ අපි ලස්සන වෙන්නේ කොහොමද, අපේ සම කොහොමද කියන එක ගැන ගොඩක් දුරට පරීක්ෂණ කරන්නම වෙනවා. එහෙම නැතුව ගියොත් තමයි අපිට ගොඩක් වෙලාවට අපි කරන ප්‍රතිඵල. දැන් සමහර අවස්ථාවට ගොඩක් දෙනෙක් කියනවා සමහර රූපලාවන්‍ය ගාරවලට ගිහිලා අපි ෆේෂල් කළාට අපි එළියට එනකොට කිසිම වෙනසක් වෙලා නැහැ කියන එක ඒගොල්ලන්ගේ හැඟීම තියෙනවා. මම හිතන්නේ මේක මානසිකවත් අපි දෙන්න ඕනේ ඒගොල්ලන්ට. ඒ නිසාම තමයි ඉස්සෙල්ලාම ඒගොල්ලන්ගේ සම මොන වගේ තත්ත්වයක්ද කියලා නිරීක්ෂණය කරලා, ඒ කියන්නේ ස්කින් ඇනලයිස් එකක් කරහා ඒ කරනකොට ඒගොල්ලන් වේලාසරම දන්නවා දැන් තමන්ගේ ප්‍රතිරූපය මොකක්ද කියලා, තමුන්ට තියෙන අසාධන තත්ත්වය මොකක්ද කියලා වටහා ගන්නවා. ඒක තමයි වෙන්න ඕනි. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් ඒ හරහා ඒව ලස්සන කරන්න, ඒව නැති කරන්න අපි කොහොමද කියලා ඇත්ත එක සාකච්ඡා කරලා හොඳ ෆේෂල් එකකට යන්න පුළුවන්. ඔව්, දැන් මේ ෆේෂල් වර්ග කිහිපයක් තියෙනවා. ගෝල් ෆේෂල් එක, පර්ල් ෆේෂල්, ක්‍රිස්ටල් ෆේෂල්, මේ සඳහා ඔබ බොහොම ජනප්‍රියයි. හැම කෙනෙක් ළඟ විශ්වාසයක් තියෙන මේ වගේ ෆේෂල් එකක් කරාට පස්සේ මුහුණේ ලොකු වෙනසක් දකින්නට පුළුවන් කියලා. සමේ අනුව මෙහි වර්ගීකරණයකට ලක් වෙනවද? අනිවාර්යයෙන්ම. මොකද ඉස්සෙල්ලාම අපි සම හඳුනගත්තට පස්සේ සමහර අය ඉල්ලගෙන එනවා තමයි ඉස්සෙල්ලාම ගෝල් ෆේෂල් එකක් දෙන්න කියලා ඉල්ලුව පලියටම අපි කරන්න යන්නේ නරකයි. මොකද ඇගේ මූණ පරීක්ෂා කරද්දී කුරුලෑවල ලප කැලල් තියෙනවා නම්, එහෙම නැත්නම් සන්බර්න් වගේ දේවල් තියෙනවා නම් අපි ඇත් එක කතා කරලා ඒව ඉවත් කරන්න වේලාසන පියවරක් ගන්න ඕනේ. මේ ගෝල් ෆේෂල් එක කියන එක වුණත් පර්ල් ෆේෂල් එක කියන වුණත් මොකද වටිනාකමකින් යුක්තයි. ඒක අපි කළාට පස්සේ අපිට අඩු වශයෙන් මාස 6ක කාලයක් ඒක මේන්ටේන් කරගන්නත් අපි උපදෙස් දෙන්න ඕන. අර ඒ විදිහට කෙරෙන්නේ නැති නිසා තමයි ඕනම කෙනෙක් හිතන්නේ ෆේෂල් එකක් කළාට අපිට එච්චර පෙනුමක් ආවේ නැහැ, ලස්සනක් නැහැ. නමුත් මගේ ආයතනයට එන හැමෝටම මම ඒක අවබෝධ කරලා දුන්නාට පස්සේ ඒගොල්ලන් දන්නවා ඒක ආරක්ෂා කරගන්න විදිය, ඊට පස්සේ ඒක මේන්ටේන් කරන්නේ කොහොමද. ඉතින් ඒ විදිහට දැන් විශේෂයෙන්ම මනාලියක් වෙන්න හිතාගෙන ඉන්න කෙනෙකුට මාස 3කට කලින් වගේ ඉඳලා රූපලාවන්‍ය ශිල්පිනියක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඇයට ගොඩාක් දේවල් ඇගේ සම පිළිබඳ ලොකු වෙනස්කම් වලට යන්න පුළුවන්. අපි කියන්නේ බ්ලීචින් වගේ දේවල් භාවිතා කළා රසායනික දේවල් වලට ගිහිල්ලා ඉක්මනින් සුදු වෙන්නේ නෙමෙයි, තමුන්ගේ තියෙන හැම කෙනෙකුටම ලස්සනක් උපතින් ලැබෙනවා. ඒක හොඳට පොලිෂ් කරගන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා තමයි අපි මේ ෆේෂල් යෝජනා කරන්නේ. මොකද ඒ වගේ පෝෂණයකුත් අපි ෆේෂල් වෙදි ලබා දෙන්න ඕනේ. විශේෂයෙන්ම ගෝල් ෆේෂල්, පර්ල් ෆේෂල් හරහා අපි ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය කැල්සියම්, විටමින් ඒ වගේ දේවල් තමයි අපි අන්තර්ගත කරලා අපි ෆේෂල් පැක් එකක් කරහා අපේ සමට ඇතුල් කිරීමක් කරන්නේ. ඉතින් ඒක තමයි ඒක දිගු කාලයක් රඳා ගන්න පුළුවන්. එහෙම නැතුව අපි සාමාන්‍යයෙන් ඒ වෙලට පෙනුම ලබා දෙන්න විතරක් කරන දේවල් එච්චර වැඩි කලක් හඳා පවතින්නේ නැහැ. ඒක තමයි මම හිතන්නේ මගේ චීන පෙම්බියුටි ෆේෂල් වල තියෙන විශේෂත්වය. ඒකම හැමෝම ඒකට ගොඩක් දෙනෙක් ඇලුම් කරනවා. මං හිතන්නේ හොඳම අවස්ථාව අපි සැලොන් සුසි රූපරාමු පෙළකට යම එක ගිහිලා බලමුකෝ. අපි
අපි කොහොමද ඉස්සෙල්ලාම ස්කින් එකක් පරීක්ෂා කරලා සම මොන වගේ තත්ත්වද කියලා පැහැදිලි කර ගැනීමක් කරලා තමයි අපි ෆේෂල් එකට යන්නේ. එතෙන්දී අපිට ගොඩක් වෙලාවට සන්බර්න් වගේ දේවල්, පිග්මන්ටේෂන් වගේ දේවල් තියෙනවා නම් ගොඩක් හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඉක්මනින්ම සමහරක්ගේ තාරුණ්‍ය ඉවත් වෙන්නේ ඔය රැලි වගේ දේවල් ආවට පස්සේ. දැන් එතෙන්දී අපි ගොඩක් වෙලාවට අවශ්‍ය විදිහට තමයි මේ ෆේෂල් එක අපි තීරණය කරගන්නේ. අනික මගේ රූපලාවනගාරයේ ෆේෂල් කරන ස්ථානයට ගියාම ඕනු කෙනෙකුගේ මනසට ලොකු සතුටකුත් දැනෙනවා. ඔව්. මොකද අපි ඒක ඉදිරිපත් කරන විලාසය ගොඩක් වෙලාවට බොහොම නිසංසල විදිහට ඇයට මානසිකවත් ඒක හොඳට අපි රිද්මානුකූලව ඒගොල්ලන්ගේ රුධිර ගමනාගමනයට පවා අපි වෙනම ස්පා සීඩිස් වගේ දේවල් අපි භාවිතා කරනවා. ඒකම දැන් පේනවා ඇති ওই පැක් එකක් දැම්මට පස්සේ ඒ පැක් එකේ තියෙන දේවල් හොඳට අන්තර්ගත වෙන්න අපි ice ball කියන ට්‍රීට්මන්ට් එකක් එතන සිදු කරනවා. ඉතින් ඒ වගේ දේවල් හරහා අපේ ශෛලවලට හොඳ තානවත් බවක් ලැබෙනවා. ෆේෂල් එකකදී ගොඩක් වෙලාවට වෙන්න ඕනේ අපේ අර මිය ගිහිල්ලා දුර්වල වෙලාගේ පටක ශක්තිමත් කරන්න ඕන. ඒ ශක්තිමත් කළාට පස්සේ තමයි මේ පැක් එක හරහා අපට ලැබෙන හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒකම අපි මේ ඕනම කෙනෙකුගේ ෆේෂල් එකක් කළාට පස්සේ අපි S2 ගැන ගොඩාක් ලොකු අවධානයක් යොමු කරනවා. මෙතන අපිට බලන්න පුළුවන් දැන් කොහොමද S2ට අපි සත්කාරයක් ලබා දෙන්නේ කියලා. ඒක ෆේෂල් එකකට සම්බන්ධ කරන්න ඕනේ. නැත්නම් වශයෙන්ම අපි ඒකෙත් ක්‍රියාකාරීත්වය අපිට ගොඩක් වෙලාවට අදාළ වෙනවා. ඉතින් ඒ විදිහ තමයි ෆේෂල් එකකදී අපි සම්පූර්ණයෙන්ම මූලිකව කෙරෙන්න ඕන කටයුතු සම පිරිසිදු කිරීම, ස්ක්‍රබ් කිරීම, පැක් එකක් දාලා ඒ සේරම කළාට පස්සේ තමයි අපි පෝෂණය හොඳට ලබා දෙන්න අපි විනාඩි 20ක විතර කාලයක් හොඳ පැක් එකක් දාලා ඒ විතරක් නෙමෙයි ඉතින් අර ආයි මසාජ් එක වගේ දෙයක් අපි දාපුවාම S2 වලට හොඳ දීප්තියක්. ඉතින් එහෙම තමයි ගොඩක් වෙලාවට අපේ ලස්සන අපි රැකගන්න උනන්දු වෙන්න ඕනේ. ගොඩක් වෙලාවදී අපි දැන් මේ වීඩියෝ පටයේදී දැක්කා මේ සාමාන්‍යයෙන් මුහුණට ෆේෂල් එකක් කිරීමේ වැදගත්කම. ඒ වගේම ඒ දැන් හිස කේස් පාදවලට කරන සත්කාරහ උපකරණ පිළිබඳවත් කෙනෙක් දැනුවත් වෙන්න කැමැත්තෙන් ඉන්නවා. එතෙන්දී උපකරණ සම්බන්ධව මම කියනවා නම් ගොඩක් වෙලාවට අපි හැම දෙයකදීම අර චීනයේ අලුත් නිෂ්පාදනය කරපු උපකරණ අපි භාවිතා කරනවා. සම්බාහනයට අපි නොඑක් මසාජ් මැෂින් වර්ග භාවිතා කරනවා. ඒකක්වත් අතුරු ඵල විපාකයක් ලැබෙන්නේ නැති විදිහට තමයි අපි භාවිතා කරන්නේ. අනිත් එක පැක් එකක් වගේ දෙයක් ටිකක් ඉක්මනින් ඇබ්සෝබ් කරවන්න අපි අල්ට්‍රාසොනික් වගේ දේවල් භාවිතා කරනවා. අර එතෙන්දී අපි පින්තූර හරහා දැක්කර අයිස් බෝල් එකත් ඇත්ත වශයෙන්ම ඒකේ කිරණක් යම්කිසි තියෙන ක්‍රිස්ටල් අයිස් බෝල් කියලා කියන්නේ ඒකට. ඒ ක්‍රිස්ටල් එක හරහත් අපේ සමට ලොකු මේ පැහැදිලි දිලිසෙන ගතියක් ලබා ගන්න සම හුඟක් වෙලාවට මොයිෂ වෙනවා. ඉතින් ඒ වගේ දේවල් භාවිතා කරනකොට මං හිතන්නේ ගොඩක් වෙලාවට අපිට අලුත් ශක්තියක් එහෙම නැත්නම් හොඳ ජවයක් අපේ සමට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක අපි මානසින්ම දන්නවා. දැන් අපි යම් කිසි දෙයක් හොඳට කරනවා කිව්වොත් අපිට ඒක හිත ඇතුළත් වැඩ කරන්න ඕනේ ඇත්ත වශයෙන්ම. එතකොට තමයි අපේ අර ලේවල හොඳ පිරිසිදු භාවයක් ඇති වෙලා එයින් හොඳ ප්‍රතිඵල මූණෙන්ම අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මුහුණ ලස්සනට තිබෙනවා වගේම අපි කැමති අපේ කොණ්ඩෙත් ලස්සනට තියාගන්න. ගොඩක් වෙලාවලදී කාන්තාවන්ගේ හිතට ලොකු ප්‍රශ්නයක් තමයි හිසකෙස් ඕනාට වැඩිය යන්න ගිහිල්ලා හිසකෙස් නැති තත්ත්වයට පත්වීම. එතකොට දැන් මේ වෙනකොට හොඳ පිළියමක් ලැබිලා තියෙනවා. ඒ තමයි හෙයා එක්ස්ටෙන්ෂන් ක්‍රමය. මං හිතන්නේ මේ වෙනකොට කාන්තාවන් අතර බොහෝ සෙයින්ම ජනප්‍රිය වෙමින් පවතිනවා සහ හොඳ සහනදායි පිළිතුරක් ලැබිලා තියෙනවා. එතකොට කෙනෙකුගේ මානසික අතින් කඩාවැටීමක් තියෙනවා නම් ඒ තත්ත්වයට අපිට පුළුවන්කම තියෙනවා හෙයා එක්ස්ටෙන්ෂන් ක්‍රමයේ මගින් මගහරින්න. අපි කැමති මේ පිළිබඳව කතා කරන්න. රූප රාමු පෙළකුත් දකින්නට ලබාස්තාව තියෙනවා. නමුත් අපි ඒ අතරේදී කතා කරමු. හිසකෙස් ගැන කතා කරනවා නම් ඇත්ත වශයෙන්ම ගොඩක් ඉස්සර ඉඳලම කලේ කේස් ගැළවිලා යන්න පටන් ගත්තාම ඒ වෙනකොට යම්කිසි කේස් හවරියක් වගේ දෙයක් නැත්නම් විග් එකක් වගේ දෙයක් ආදේශ කරගෙන ඒක වහලා පෙන්නුම් කරපු එක පමණයි කලේ. ලංකාවේ පළමු වතාවට තමයි මම මේ හිසකෙස් බද්ධ කරන ක්‍රමය ආරම්භ කළේ. මං හිතන්නේ දැනට හුඟා දුවට ඒක සාර්ථකයි. ගොඩක් කාන්තාවන් මානසිකව වැටලා හිටියා තමුන්ගේ හිසකෙස් දිගට තිබ්බය ගොඩක් ඒක ගිහිල්ලා අඩු වෙලා. ඒ විතරක් නෙමෙයි රසායනික දේවල් වලට යොමු වීමත් එක්කම. ඒ කියන්නේ අපි ගොඩක් කැමති අපේ කෙස් වල නොයෙක් විලාසිතා කරන්න. ඒක ඇත්ත වශයෙන්ම හැම කාන්තාවකටම ආසාවක් තියෙනවා. නමුත් එතන නෙමෙයි වැරද්ද තියෙන්නේ. අපි ඒ කරන විලාසිතාව මේන්ටේන් කරගන්නේ නැහැ. ඊට පස්සේ දැන්
පර්මින් එකක් කරන්න ගිහිල්ලා ලෝෂන් වගේ දේවල් අපි භාවිතා කරලා පස්සේ මාසයක් දක්වා එක දිගටම අපි කරන්න ඕනේ ඒකට හෙයා ට්‍රීට්මන්ට්. එහෙම නැත්නම් ඒ රසායනික දේවල් අපේ හිස් කබලේ තැම්පත් වුණාට පස්සේ අපේ කෙස් අනිවාර්යයෙන්ම ගැලවිලා යන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි බොන්ඩින් එක. රීබොන්ඩින් කියන්නේ අත වශයෙන්ම අර කෙස් ගහ දිග අරින්ද ගොඩක් සැර ලෝෂන් වගේ තමයි අපි පාවිච්චි කරන්නේ පැය දෙකමාරක් තුනක කාලයක් අයන් කරනවා. ඉතින් ඒ වගේන් සේරම අපේ කෙස් වලට ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන හානිය අපි අවම කරගන්න හෙයා වලට හොඳ ප්‍රතිකාර කරන්න ඕන. ඒ දෙකම සමබර නොවුනට පස්සේ මොකද වෙන්නේ? අපේ හිස් කබලෙම කෙස් ගිලිහිලා යනවා. අකලට හිස කෙස් ඉදීම පටන් ගන්නවා. නොයෙක් වෙලාවට සාතු මදිකම නිසා. එහෙම ගිය අය ගොඩාක් තැන්වල වෛද්‍යවරු හරහා එහෙම නැත්නම් ආයුර්වේද හරහා ගොඩාක් තැන්වල ගිහිලා ප්‍රතිකාර කළත් තමුන්ට කෙස් වර්ධනයක් ඉතා ඉක්මනින් පෙන්න ගන්න ටිකක් කාලයක් යනවා. ඉතින් ඒ ඇයිට ලොකුම සහනයක් තමයි මේ හිසකෙස් බද්ධ කිරීම. මම පින්තූර කිහිපයක් පෙන්වන්නම් මේ අවස්ථාවේදී. මේ පසුගිය දිනවල මම මේ මගේ රූපලාවන්‍ය ගාරේ කරපු මේ හිසකෙස් සම්බන්ධව දැන් මේ කෙස් අඩු වෙලා තියෙන ඇයිට මම කෙස් බද්ධ කරලා ඒක කෙස් වැඩිපුර දික් කරලා තමයි මෙතන පෙන්වුම් කරලා තියෙන්නේ. ඉතින් හොඳ පිරිපුන් කේස් කලඹක් අවසානයේදී ලබා ගන්න පුළුවන්. ඒකම තවත් අයගේ කේස් රැලි ගැසුණු කේස් වලට ඒ හා සම්බන්ධවම කේස් තමයි මම ඉදිරිපත් කරන්නේ. දැන් මේක දිහා බලපුවහම ගොඩක් වෙලාවට ඒක පැහැදිලි කර ගන්න පුළුවන්. ඇගේ කේස් කලඹට ගොඩක් වෙලාවට වොලිම් ගතිය නැතුව තියෙන කේස් වලට අතිරේකව මම කේස් එකතු කරලා තියෙනවා. අනික මේක හිස් කබල්ට නෙමෙයි මේ හිස කේස් එකතු කරන්නේ. කිසි කෙනෙක් බිය වෙන්න අවශ්‍ය නැහැ. අර කෙස් වලටම තමයි මම අතිරේකව එකතු කරන්නේ. ඉතින් මේක පීරන්න පුළුවන්, පවත්වගෙන යන්න පුළුවන්. තවත් විශේෂ අවස්ථාවක් මම පෙන්නන්න. ඉතාලම කෙටි කෙස් කලඹක් තියෙන කාන්තාවකට උනත් තමුන්ගේ කෙස් වොලියම් කරගන්න මේ හරහා පහසුකම ලැබෙනවා. ඇයගේ සාමාන්‍යයෙන් ගෙල දක්වා විතරයි කෙස් තියෙන්නේ. නමුත් පොඩි කෙස් ප්‍රමාණයක්. නමුත් ඇයට ආසා වුණා සාමාන්‍යයෙන් ලේ එකක් වගේ කෙස් කලඹ තියාගන්න. එතෙන්දි ගොඩක් වෙලාවට මේ හෙයා එක්ටෙන්ෂන්ස් ගොඩක් වෙලාවට උදව් වෙනවා. ඉතින් මං හිතන්නේ ලොකු මේ මානසික අසහනයක් තියෙන අයට ගොඩක් තමුන්ගේ හිස කෙස් වර්ධනය කරගෙන ඒ වගේ පෙනුමින් තියාගන්න. මොකද අපේ පෞරුෂත්වයේ ඉතාම වැදගත්කමක් පෙන්වන දෙයක් තමයි අපේ හිස කෙස්. මොකද අපි කොච්චර මේකප් කරගෙන ලස්සනට ගිහිල්ලා හිටියත් අපේ හිස කෙස් වල ලොකු අඩුවක් තියෙනවා නම් එතන අපේ සම්පූර්ණ ෆුල් ටෝටල් එක ලස්සන බලාගන්න විදිහක් නැහැ. ඉතින් මං හිතන්නේ දැනටමත් මේ හා සම්බන්ධ වෙලා නැති ඕන කෙනෙකුට මාත් එක්ක එකතු වෙලා තමුන්ගේ කෙස් වලට තියෙන ඒකම තමයි කෙස් වලට ඇති වෙන අසාධන තත්ත්ව. ඒ හරහා හොඳ ප්‍රතිකාරකම කරන්න පුළුවන්. දැන් මේ කෙස් සම්බන්ධ කළත් අපිට ට්‍රීට්මන්ට් වලට යන්න පුළුවන්. වර්ණ ගන්නන්න පුළුවන්. ඒ හැමදේම කරන්න පුළුවන්. ඒකයි මේකේ සාර්ථකත්වය. මොකද හියුමන් හෙයා තමයි අපි සම්බන්ධ කරන්නේ. දැන් හුඟක් දෙනෙකුට කෙස් වර්ණ ගන්නන්න ගියහම නොයෙක් මේ අතුරු ආබාධ ඇති වෙනවා. මොකද ඇමෝනියා වගේ දේවල් හිස් කබලට දාපුවාම ඒක ගොඩක් අයට ඇලර්ජික් තත්ත්වයක් තියෙනවා. ඉතින් එහෙම අයට පුළුවන් අපි මේ කෙස් වේලාසන වර්ණ ගන්නලා අවශ්‍ය ස්ථානවලට ලස්සනට සකස් කරන්න. එතකොට අර තට්ටේ පැහැදුණු පිරිමි අයට පුළුවන්කමක් තියෙනවා තවත් ක්‍රමයක්. ඔව් ඒකත් දැන් ඇත්ත වශයෙන්ම හරිම ජනප්‍රියයි. මේ මැදිරිදී මම කීප වතාවක් ඒක ඉදිරිපත් කරලත් තියෙනවා. පිරිමි අයට ගොඩක් වෙලාවට කෙස් බද්ධ කිරීමක් කරන්න හරිම අපහසුයි. මොකද ඒගොල්ලන් සාමාන්‍ය මාසයකට වතාවක් හෙයා කට් එකක් ගන්නවා. එතකොට අරක කැපිලා ගියාම ඒකේ වටිනාකමක් නැහැ. එහෙම අයට මම ගෙන්නලා තියෙනවා හෙයා ෆයිබර් ට්‍රීට්මන්ට් එකක්. ඒක හදිසි අවස්ථාවල ඇප්ලයි කරගත්තාම තමුගේ කේස් සම්පූර්ණයෙන්ම හොඳට හයිලයිට් වෙලා අර සිදුරු ස්ථාන තට්ටේ වගේ තියෙන ස්ථාන කවර් වෙනවා. නමුත් ඒක ටිකක් తాවකාලිකයි. දවස් 3කට විතර පස්සේ වොෂ් කරලා අරින්න පුළුවන්. නමුත් ඒක ඒ ෆයිබර් කිට් එක තමුන් ළඟ තියාගත්තොත් තමුන්ට හදිසි හැම අවස්ථාවක. මොකද ඒකත් හර්බල් විදියට එන කැරටින් ෆයිබර් කියලා එකක් ඒක මම ගෙන්නන්නේ. ඒකත් මම හිතන්නේ පිරිමයට ලොකු සහනයක් වෙලා තියෙනවා. එහෙනම් අපි බලන්නට සූදානම් වෙන්නේ කේශකාන්ති රූපරාමු පෙළ. බලලා ඉන්නකෝ. ආසද මේ වගේ කෙස් කලමකට කේශකාන්ති නිරෝගී දිගු කෙස් කලමක රහස කේශකාන්ති.
ඔන්න දැන් අපි කතා කරන්නට හදන කෙනෙක්ගේ සම අධිකව වියලි තත්ත්වයකට පත් වෙලා තියෙනවා නම් එහෙම රැලි තත්ත්වයකට පත් වෙලා තියෙනවා නම් හොඳ පිළියමක් ලැබිලා තියෙනවා. ඒ තමයි ෆ්ලෝරා ටී අභ්‍යන්තර පානයක් විදිහට තමයි චීන රූපලාවන්‍ය විශේෂඥයින් හඳුන්වලා තින්නේ. අපි කැමති චීනයේ නිෂ්පාදන වූ ෆ්ලෝරා ටී එක යොදා ගන්න මල් විශේෂයෙන් සමට මොන වගේ පෝෂණයක් ලැබෙනවද කියන දේ දැනගන්න. ගොඩක් වෙලාවට අපි හැමදාමත් සතුටුයි අපේ බියපත් බව ඉස්සරහට එන්න නොදී ඒක පස්සට යනවා නම් අපි ගොඩක් දෙනෙක් කැමති. ඉතින් ඒකම ගොඩක් වෙලාවට අපේ හැම රැලි වැටීම් ඇති වෙනවා නැත්නම් පිග්මන්ටේෂන් වගේ දේවල් ඇති වෙනවා. ඒ හැම අවස්ථාවකටම අපිට ගොඩක් වෙලාවට කැප්සූල් වගේ දේවල් අපි භාවිතා කරනවට වඩා මං හිතන්නේ මේ ස්වභාවික දේවල් වලට යනවා නම් ඒකෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ ෆ්ලෝරා ටී එකෙන් කරෙන්නේ සාමාන්‍යයෙන් අපේ හැම ඇතුළතින් යම්කිසි රැලි ප්‍රමාණයක් පටන් ගන්නවා නම් ඒක ප්‍රමාද කිරීමක් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි ගොඩක් වෙලාවට සමේ පැහැය ගොඩක් වෙලාවට වෙනස් කිරීමක් කරන්න මේ ෆ්ලෝරා ටී වලට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපිට භාවිතා කරන්න අපිට ලැබෙන එකත් ලොකු මේ උදව්වක්. මොකද අපිට පුළුවන් දවසේ අපිට වතුර තිබහ එන වෙලාවල් වලට එහෙම නැත්නම් තේ වගේ දේවල් පානය කරන අවස්ථාවට අපිට මල් කීපයක් උණු වතුරට දාලා වියදුරක දාලා වහලා තියලා විනාඩි කිහිපයක් තියෙන්නේ නැල අපිට බොන්න පුළුවන්. ඒ බිව්වට පස්සේ අපිට අවශ්‍ය අපේ සමට හොඳ නැචරල් විටමින් ඊ තමයි ලබා ගන්න පුළුවන්. ඒක මේ මල් අපි ඉවත් කරන්නේ නැහැ. දැන් උදේ සැරයක් අපි භාවිතා කළාට පස්සේ මල් හොඳට පෙඟෙනවා. පෙඟුනට පස්සේ පුළුවන් අපට රාත්‍රී කාලයේ නිදා ගන්න කලින් මුහුණ හොඳට පිරිසිදු කරලා ඉවරලා මල් හොඳට පොඩි කරලා මූණේ ආලේප කර ගන්න පුළුවන්. කරගෙන විනාඩි 20ක් විතර තියලා ඒක ඉවත් කරනවා නම් ඒනුත් තව අපට සමට හොඳ පෝෂණයක් ලැබෙනවා. එතකොට මේක පළමුවෙන්ම මේ චීනය හරහා ගෙන්නන්න මම තමයි පිළියෙල කරේ. අවශ්‍යයිට මගේ සැලුන් එක හරහා තමයි මම බෙදා හැරින් කටයුතු කරන්නේ. දැනට ගොඩක් දෙනෙක් ඒකට පුරුදු වෙලා තියෙනවා. ඉදිරියේදී මම හිතනවා මේකට වඩා මේක ව්‍යාප්ත කිරීමට පුළුවන්කමක් ලැබුණොත් හැමෝටම ලබා ගන්න මේ පහසුකම් සලසන්න පුළුවන් වෙයි කියලා. හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ දැන් කතා කරමු මෙච්චර වෙලාවක් අපි කෙස් ගැන කතා කරපු නිසා හිස කෙස් වල තියෙන විශේෂත්වයන් එක ඉරහඳ වෙදකෙදරේ නිෂ්පාදනයක් වුණු කේශකාන්ති ගැන හෙයා එක්ස්ටෙන්ෂන් හෝ වෙනත් ආකාරයකට හිස කෙස් ආදේශ කිරීමෙන් පස්සේ අපිට පුළුවන් ද මේ කේශකාන්ති ආලේප කිරීමෙන් පස්සේ අපිට නැවතත් අර තිබුණු හිස කෙස් ලබා ගන්නට? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් අපි මොන දේවල් తాවකාලික විසඳුම් වලට ගියත් අපේ කේස් වල වර්ධනයක් අපි අනිවාර්යයෙන්ම ඇති කර ගන්න අවශ්‍යයි. ඒ සඳහා අපිට කේශකාන්ති ගොඩාක් උදව් වෙනවා. මොකද කේශකාන්ති කියන එක අපි ඉරහඳ වෙදකෙදර හරහා නිෂ්පාදනය කරලා තියෙන්නේ හොඳ පෝෂ්‍යදායක ගොටුකල මුගුණු වැන්න කීකිරින්ද ඒ වගේ ගොඩක් දේවල් ඒකට අන්තර්ගත කරලා තියෙනවා. ඒ නිසා ඒක 100%ක් ස්වභාවික නිසා අපට කිසිම කෙනෙකුට හිසට ඒක ආලේප කළාට මේ අගුණයක් නැහැ. මතක සත්‍ය රඳා පවත ගන්න පොඩි මේ පාසල් අවදී ළමයින්ට පව ඉතාමත් හොඳයි. අනිත් එක අපි කේස් කලම පීන අවස්ථාවේදී ගැට ගැසීම වගේ අවුල් බීම වගේ දේවල් සිද්ධ වෙනවා නම් අපි ඒකට තෙලක් තමයි ඕන වෙලාවක භාවිතා කරන්න පුරුදු වෙලා තියෙන්නේ. මේක කන්ඩිෂන් එකක් විදිහට මේ හෙයා ඔයිල් එක අපිට භාවිතා කරන්න පුළුවන්. ඒකත් ඉතින් මම හිතන්නේ මේ කේශකාන්ති හරහා සිද්ධ වෙන නිසා අපේ කේස් වල වැඩි වර්ධනයක් අපට ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. අපි දුරකථන අංක මතක් කරන්නට සූදානම් ඔබේ පහසුව පිණිස සුසිලා රත්නායක මහත්මියගේ දුරකථන අංකය අපි මුලින්ම මතක් කරන්නම්. 0714422509. ඒ වගේම ඔබට කතා කරන්නට හැකියාව ලැබෙනවා 0718321551, 0111318228. මේ කියන දුරකථන අංක ඔස්සේ ඔබට කතා කරන්නට හැකියාව තියෙනවා. වගේම මහනුවර අලුතෙන් ආරම්භ වුණු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ලිපිනයත් අපි මතක් කරන්නම්. Hair and Beauty Care නොම්බර 236 මඩවල පාර කටුගස්තොට මහනුවර කටුගස්තොට රොහල ඉදිරිපිට. ඉතින් අපි නැවත වතාවක් මේ වෙනකොට කතා බහ කරා වගේම අපි බලන්නට සූදානම් වෙනවා ඔන්න ශක්ති රූපරාමු පෙර බලලෙමු. නංගි එන්න මල්ලි එක් වෙලා අපි නටමු ගයමු වයමු සෑම රොක් වෙලා ශක්තිගත් ෆිට් තමයි දස බල ශක්ති ඉරහඳ වෙදකෙදර නිෂ්පාදනය. අපි කතා කරන්නට කැමති ඉරහඳ වෙදකෙදර හරහා මෑතකදී හඳුන්වලා දීලා තියෙන ශක්ති අතිරේක පෝෂණය මගින් කුඩා දරුවන්ට බත් කවන්න ටිකක් අපහසු තත්යක තියෙනවා නම් ඒක මගහරින්න පුළුවන් කියන දේ ගැන. දැන් ඒක ඇත්ත වශයෙන්ම මවුරණ තියෙන ලොකු ප්‍රශ්නයක්.
මොකද ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් බත් වගේ දේවල් කවන්න ගියාම ගොඩක් වෙලාවට රුචියක් නැති අවස්ථාවල් තියෙනකොට අපිට පුළුවන් මේ ශක්ති ටිකක් ඒකට මිශ්‍ර කරලා ඒකත් එක්ක ආහාරයට ලබා දෙන්න. එකෙන් හොඳ පෝෂණයක් කුඩා දරුවන්ටත් ගැබිණි මාතාවන්ට විශේෂයෙන්ම කිරි දෙන මව්වරුන්ට ඔය ආකාරයෙන්ම මේක ගොඩක් ඒගොල්ලන්ට හොඳ ශක්ති ජනක දෙයක්. හේතුව මේ ලංකාවේම නිෂ්පාදනය වෙන මේ ලබා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය තමයි අපි එකට භාවිතා කරලා තියෙන්නේ. මුවත් දෙනෙත් දන්නවා ආමන්ඩ් වල තියෙන පෝෂණ පදාර්ථ මොකක්ද කියන එක. හැමටත් ඒක ගොඩක් හැම පැහැපත් වෙන්න ගොඩක් උදව් වෙනවා. හැමේ නොඑක් විවිධ අසාධන තත්ත්ව වලට උදව් වෙනවා. ඒවා අපි ගොඩක් වෙලාවට මේ පෝෂණ අතිරේකය හරහා ශ්‍රී ලංකා ආමන්ඩ් හැටියට කොට්ටම් වගේ දේවල්. ඉතින් ඒක ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නෑ. ඇත්ත වශයෙන් අපේ මේ නිෂ්පාදනය අපි එළියට දැම්මට පස්සේ තමයි ඒ ගැන ගොඩක් දෙනෙක් උනන්දු වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඒකට අපි සෝයා වල හොඳම අන්තර්ගත පෝෂක පදාර්ථ මේක කොටින්ම කිව්වොත් හොඳ ප්‍රෝටීන් ප්‍රමාණය. දැන් සාමාන්‍යයෙන් වැඩෙන දරුවන්ට ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ අක්ෂි මේ ශක්තිමත් වෙන්න මාංශ පේශි හොඳට හැදෙන්න නම් හොඳ ප්‍රෝටීන් ප්‍රමාණයක් අපි දන්න දවසකට ගන්න ඕන. ඒක අපිට කිරිවලින් ලබා ගන්න පුළුවන්. ඊට අමතර මේ ශක්ති පෝෂජනක ආහාර වට්ටෝරුව හරහා මං හිතන්නේ ගොඩක් වෙලාවට දරුවන්ගේ මානසික ශක්තිය වැඩි වර්ධනය කරගන්නා වගේම ශරීර ශක්තිය හොඳට දියුණු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවන් ලැබෙන්න ඉන්න අම්මලා ගැන අපි කතා කරනවා නම් ඒගොල්ලන්ට හොඳ ආහාර හොඳ පෝෂණ ආහාර වේලක් දිනපතාම ලබා ගන්න අවශ්‍යයි. හුඟක් දෙනෙක් ඒ ගැන ඇත්ත වශයෙන්ම දැනුවත් නොවීම නිසා ඒගොල්ලන්ට දරුවන් බිහි කරන්න ගියාම නිරෝගී දරුවෙක් බිහි කරන්න අපහසුතාවයක් ඇති වෙනවා. ඉතින් මුලදී ඉඳලාම ඒවට සූදානම් වෙනවා නම් සැලසෙනවා නම් සැලසුම් කරනවා නම් ඇත්ත වශයෙන්ම හොඳ පෝෂක පදාර්ථයක් හැටියට අපිට මේ ශක්ති හඳුනා දෙන්න පුළුවන්. අවසාන වශයෙන් අපි කැමති දැනගන්න දැන් කටුගස්තර පිහිටි රූපලාවන් නිගාරයේ සත්කාර සහ මේ වෙනකොටත් ඔබගේ විශේෂ වූ මේ පේෂල් වර්ග ඒ වගේම තවත් තියෙනවා පාඨමාලා නුවර ප්‍රදේශයට සහභාගී වෙන්නට තියෙන අවස්ථාවන් කොහොමද කියලා. ඔව් දැනට ඇත්ත වශයෙන් මම නුගේගොඩ මගේ රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ එක් දින පාඨමාලාවක් මේ පහුගිය කාලය තුලම පවත්වගෙන යනවා. ඉතින් නුවර කීප දෙනෙක්ම ඇත්ත වශයෙන් හුඟක් ආශාවෙන් ඒකට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා මම කල්පනා කළා සතියේ මැද දවසක් බදාදා වගේ දවසක් නුවර ප්‍රදේශයේත් ඒගොල්ලන්ට මේ එක් දින පාඨමාලාවල් නැත්තම් අර කෙස් පිළිබඳ ඉගෙන ගන්න අයට මාස එකහමාරක පාඨමාලාවක් මම ආරම්භ කරලා තිනවා. ඒ හැම එකටම අවස්ථාව ලබා දෙන්න ඕනම කෙනෙකුට ඒ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඒකම සුවිශේෂ දීමනා රැසක් අපි දීමට බලාපොරොත්තු වෙන ඒවට සහභාගී වෙන අයට හොඳ වටිනා සහතිකයක් මෙන්ම රූපලාවන්‍යකාරය පවත්වගෙන යන්න බලාපොරොත්තු වෙන අයට සම්පූර්ණයෙන්ම උපදෙස් සහිතව ඒවට අවශ්‍ය උපකරණ ගෙන්වා ගැනීමට පහසුකම් ඒ හැම දෙයක්ම සලස්සන්න බලාපොරොත්තු වෙලා තියෙන නිසා මම ඒකත් මේ වෙලාවේදී ඇත්ත වශයෙන්ම ඒ ප්‍රදේශය දැනුවත් කිරීමට අවස්ථාවක් කරගන්නවා. එහෙනම් ඔන්න අපි ඔබට මතක් කර සිටිනවා ඔබ ලස්සන වෙන කැමැත්තක් තියෙනවා නම් ඔබට හැකියාව තියෙනවා. දුරකථන අංකය 0714-2245-09 0718-3215-51 0113-18-2228 මේ කියන දුරකථන අංක ඔස්සේ ඔබට කතා කරන්නට හැකියාව ලැබෙනවා. අද දවසේදී අපි ස්තුතිවන්ත වෙනවා නුගේගොඩ ෆෙන් බියුටි චීන රූපලාවන්‍යාගාරය සහ ද වෙඩින් ඔෆ් ලා කැන්ඩියන් හාල් සැලොන් සුසි ආයතනයේ අධිපතිනි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනිය සුසිලා රත්නායක මහත්මිය අධ්‍යක්ෂික ඉරහඳ මංගල සේවයේ ඉරහඳ වෙදකෙතරෙහි අද දවසේදී මේ කතා කරා වගේම තවත් දවසකද එන්න කියන ආරාධනෙන් අපි ඔබට සමුදෙන බොහෝ සෙයින්ම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් ඔන්න පුංචි විරාමයක් ලබා ගන්නයි අපි සූදානම් වෙන්නේ. විරාමෙන් අනතුරුව තවත් විශේෂ අංග තියෙනවා. ඒ නිසා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.